කොටි සංවිධානයේට වාසි වන අයුරින් බ්‍රිතාන්‍ය රජය ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගැසීමට විරෝධය පළ කිරීමේ උද්ඝෝෂණයක් සංවිධාන කෙරෙයි. එය ලන්ඩන් නුවරදී පැවැත්විණ. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවස ඉදිරිපිට පැවති උද්ඝෝෂණයට බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලංකිකයෝ විශාල පිරිසක් සහභාගී වූහ. ජාතික ධජ සහ විරෝධතා පාටලිය වුණු කුවරු රැගෙනමින් බ්‍රිතාන්‍ය රජයට ඔහු විරෝධය පළ කළහ. විරෝධතාවට 5000කට අධික පිරිසක් සහභාගී වූහ. මෙම විරෝධතාව සංවිධානය කර තිබුණේ ත්‍රස්ත විරෝධී ශ්‍රී ලාංකිකයෝ නැමැති සංවිධානයයි. උද්ඝෝෂණයට අතිවිශාල පිරිසක් සහභාගී වීමත් සමග බ්‍රිතාන්‍ය පොලිසියට ඕන් පාලනය කිරීමට අසීරු විය. භික්ෂුන් වහන්සේ, කතෝලික හා මුස්ලිම් පූජකවරුද ඊට සහභාගී වූහ. ශ්‍රී ලංකාවේ මානුෂීය මෙහෙයුම් පිළිබඳ මැදිහත්කරුවෙකු වශයෙන් ඩෙස් බ්‍රවුන් බ්‍රිතාන්‍ය රජය පත්කළේය. එල්.ටී.ටී.ඊ. සංවිධානය මුළුමනින්ම පරාජය කිරීම සඳහා රජය ක්‍රියා කරමින් සිටී. එවැනි අවස්ථාවක දෙපාර්ශ්වයේ සාකච්ඡා මාර්ගයකට යොමු කිරීමේ උත්සාහයක බ්‍රිතාන්‍ය රජය නිරත වන බව උද්ඝෝෂකයෝ චෝදනා කරති. අපේ රටේ නිර්භීත ජනනායකයෙක් ඉන්නවා. ඒ ජනනායකයාම විතරව ජනතාවට ආදරෙයි. ඒ නිසා අවසාන වශයෙන් බ්‍රිතාන්‍ය අගමැතිතුමාගේ කරුණා කරලා අපිට රටක් තියෙනවා, අපිට පාලකෙක් ඉන්නවා. බ්‍රිතාන්‍ය රජයට අපේ රට ගැන බලනවට වඩා බ්‍රිතාන්‍ය දිහා බලාගෙන ඉන්න හොඳයි. අවුරුදු 30ක් නොකර හිටපු දෙයක් මේ අවස්ථාවේ මේ අන්තිම මොහොතේ ත්‍රස්වාදීන් මූදට විසෙන්න තියෙන අන්තිම මොහොතේ මේගොල්ලෝ ඇයි මේ වගේ දෙයක් යෝජනා කළේ කියන එක අපිට ප්‍රශ්නයක්. ඒ වගේම අපිට ඒක විරුද්ධත්වයේ දක්වන්න ඕනේ. එල්.ටී.ටී. යුදමය වශයෙන් පරාජය වී ඇති අවස්ථාවක සාකච්ඡා පැවැත්වීම එල්.ටී.ටී.ට යලි සංවිධානය වීමේ අවස්ථාවක් ලබා දීමකි. මෙම විරෝධතා රැලිය පැවැත්වෙන අවස්ථාවේදී කොටි හිතවාදී සමාජිකයෙකු ගිනි තබා ගැනීමට දරු උත්සාහයක්ද බ්‍රිතාන්‍ය පොලිසිය ව්‍යර්ථ කළිය. එම කොටි හිතවාදී පුද්ගලයා බ්‍රිතාන්‍ය පොලිස් නිලධාරියෙකුටද පහර දී තිබේ.